අයිබුවන් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත. මට්ටක්කුලිය මෝදර බ්ලූ මැන්ඩල් වෑන් පාස් වැල්ලම් පිටිය පොලිස් බල ප්‍රදේශවලට කිලෝ 10 න ඇඳිරිය. විමල් වාසු තිස්ස ගම්මන්පිල නෙගිඩියාව අතහරි 20 දිනවන තීරණය ගනි. විස්සේ තීන්දුව අද රෑ විවාදය උණුසුම්ම පාර්ලිමේන්තුවේ. සහරාන්ලා පුපුර ගන්න එක අපි කලින් දැනගෙන හිටියා. හිටපු බුද්ධි ලොක්කා නිලන්ත පිළිගනි. ස්පාඤ්ඤේ කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 10ක් ඉක්මවයි. ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිර නීතිය පනවා තිබෙනවා. මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, ග්‍රෑන්ඩ් පාස් හා වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශවලට මෙසේ නිරෝධායන ඇඳිර නීතිය ක්‍රියාත්මක බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. පැලියගොඩ මාළු සංකීර්ණයේ හමුණු සංඛ්‍යාවන් සහ ඔවුන්ගේ ලැබුණු වාර්තා විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව මට්ටක්කුලිය මෝදර වැල්ලම්පිටිය දූමෙන්ඩල් සහ ග්‍රෑන්ඩ් පාස් කියන පොලිස් වසම් පහට කොළඹ දිස්ත්‍රික්කයේ මේ පොලිස් වසම් පහට වහම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ යේ පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳදා අලුයම පහතෙක් තවදුරටත් ක්‍රියාත්මකයි. කුරුණෑකල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් පහකට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම අත්‍යවශ්‍ය සේවාවලට අදාළ කාර්ය මණ්ඩලවලට ගමනාගමන කටයුතු සඳහා බාධාවක් නැති බව පොලිසිය පවසනවා. නිරෝධායන ඇඳිරි නීතිය ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම ක්‍රියාත්මක වෙනවා. කුලියාපිටිය දුම්මල සූරිය නාරම්මල ගිරිඋල්ල පන්නල පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ ප්‍රදේශවල ජනතාවගෙන් සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කරමින් නිරෝධායන ඇඳිරි නීතියට අදාළව කටයුතු කරන ලෙසට අද දින උදෑසන 6 වන විට මෙම ප්‍රදේශවලට අමතරව මතුගම සහ අගලවත්ත ප්‍රදේශවල ග්‍රාම සේවකව සම 9ක් හුදෙකලා කර තිබෙනවා. ඊයේ දිනේදී 6ක් හුදෙකලා කරනු ලැබුවා. ඊට පෙර ග්‍රාම සේවකව සම 3ක් හුදෙකලා කරනු ලැබුවා. නිරෝධායන ඇඳිරි නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 596 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එවාගෙම වාහන 76ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. පසුගිය පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 83 දෙනෙක් පොලිස් භාරයටගෙන තිබෙනවා නිරෝධායන ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන්. නමුත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ කාර්ය මණ්ඩල එම ප්‍රදේශවල සිටිනෝ නම් ඔවුන්ට මෙම සීමාවන් බලපාන්නේ නැහැ. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙන්ම විභාග කාර්ය මණ්ඩල වලට සුපුරුදු පරිදි එම විභාග මධ්‍යස්ථානයේම රාජකාරී සඳහා වාර්තා කිරීමට හැකියාවක් ලැබෙනවා. ඇඳිරි නීතිය බලපෑවතර ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ඒ නිසා වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එමෙන්ම ජලය විදුලිය සන්නිවේදන කාර්ය මණ්ඩල මාධ්‍යවේදීන් සහ වරාය සහ ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල වලට තමුගේ හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. නමුත් එම හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කර හැක්කේ ඔවුන් අදාළ ආයතනයෙන් රාජකාරියට කැඳවීමක් සිදු කළහොත් පමණයි. එසේ කැඳවීමක් සිදු කර නැත්නම් එම හැඳුනුම්පත භාවිතා කිරීම අවභාවිතයක් ලෙස සලකා කටයුතු කරන්න සිද්ධ වෙනවා. කොරෝනා අවදානම හමුවේ අද සිට ලබන සඳදා දක්වා කොළඹ කොටුව මැනින් වෙළඳපොළ තාවකාලිකව වසාතමන බව එහි වෙළඳ සංගමයේ පවසනවා. මැනින් වෙළඳපොළ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි මැනින් වෙළඳපොළ සංගමයේ පවසන්නේ. රට ලොක්ඩවුන් කිරීම හෝ ප්‍රදේශ වශයෙන් ඇඳිරි නීතිය දැමීම පිළිබඳ රජය කටයුතු කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව බව ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. ස්වාධීන රූපවාහිනී තීරණයේ වැඩසටහනට එක් වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. අපි කවදාවත් මේක අර කියන්නේ පොලිටිකලි ප්ලේ කරන්න ගියේ නෑ. අපි හැම අවස්ථාවකම විශේෂඥයන්ගේ මතයට කන් දීලා ඒ අය අපිට කිව්වොත් කර්ෆියු දාන්න කියලා අපි දානවා. ඒ අය අපිට කිව්වොත් මේ ඒරියා එකේ දාන්න ඇඳිරි නීතිය කියලා අපි දානවා. ඒ අයගේ
උපදේශය අහලා තමයි අපි හැම දෙයක්ම කරන්නේ. දැන් ගියසරේ අපි රට වැහුවා. මේ රට මාස 3ක් ආය සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය දාලා මිනිස්සුන්ට ජීවත් වෙන ඒවා ඔක්කොම නවත්තලා එහෙම වහලා දාලා කරන්න ඉතින් එතකොට ආය තව රෝගියෙක් ඇවිල්ලා ආය පොඩ්ඩක් ආය එහෙම යනකොට ආය රට වහන්න ඕනේ. ඉතින් මේ රට අපේ අපි ඉපදිච්ච රටනේ අපි හැදිච්ච වෙච්ච රටනේ අපිට යන්න වෙන තැනකුත් නැහෙනි. ඉතින් මහා බංකොලොත්ම රටක් බවට පත් කරන්න පුළුවන් ද රටක ආදායම් නැතුව රටක් දුවන්නේ නැතුව. ඉතින් ඒක නිසා තමයි රටේ ආර්ථිකය ගැනත් අපි යම් කිසි විදිහක හිතන්න වෙලා තියෙනවා. ඒ තත්ත්වයත් අරගෙන තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. ගෑවිච්ච ගෑවිච්ච සියලු දෙනාම අරගෙන යනවනේ. නිරෝධායන කඳවුරු වලට එක්කරගෙන යනවනේ. මං හිතන්නේ 80කට වැඩිය නිරෝධායන කඳවුරු හමුදා විසින් නඩත්තු කරගෙන යනවා. එතකොට 8000ක් විතර මිනිස්සු මේ නිරෝධායන කඳවුරු වල අපි තියාගෙන සියලු පහසුකම් දීගෙන කටයුතු කරගෙන යනවා. ඉතින් රජයක් විදියට ලෝකෙ වෙන කොහෙවත් රටක එහෙම कोरोना रोगेन मिदीम संधा हैकितरां वायु समीकरणे कल पोदु उस्तानवल सिटीमें वलकीन लेस सौख्यांश जनता वगे निल्ला सिरिनवा मे अतर मालू आहारेट गेनीमट बियवियुतु नेति बवाई सौख्यांश वेडिदुरटत अवधारणे करन्ने अदुदासन वनविट नवक कोरोना रोगीन एक से हटात तेन कुहादुरा के नुडा इन एक का एकु विदेश एक सिट पैमिनिया एक अनेक सेलो दिनाम ब्रैंडिक्स कोरोना पोकुरेट संबंध है बवाई कोविड 19 पैतरीम वेलक्वी में जातिक क्रियान्वित मध्यस्थानीय पावसान ने ए समग एम कोरोना पोकुरे संपूर्ण आसादित संख्याव 2510ක් දක්වා ඉහළ ගියා इन पुद्गलिन 1207 දෙනෙකු एम एंगलुम कम्हले सेवकयान अनित 1303 දෙනා एम कम्हले सेवकयान लगिन सुरु कल पुद्गलिन वनवा बेवर विट मेरटिन हदुरागत समस्त आसादितिन संख्याव 1978ක් इन 3501 दिनकु सुय लबा सिटनवा अदु दैसन हायवर विट रोगीन 44 दिनेक पूर्ण सुय लबा रोहल वलिन पिटत्व गोस सति अतर इन 40 दिनकुम ब्रैंडिक्स पोकुरट आयत वीम विशेषत्वयक दनट रोहल गतव प्रतिका लबन समस्त आसादितिन संख्याव 2464ක් सग सहित रोगीन 356 दिनकु वैद्य अधीक्षण यटते पसुवनवा जनतावधारण कोविड 19 वायरस नोएक पृष्ठांतुल एक तरह काल सजीव पावती पुलवां कल ए पीलबंधव तक तो होयागे नीन ए विधियट में अभी देखा वुहान प्रांत विशेष आरंभेदी मे रोगे व्याप्त होने मालू वेलंद आश्रित ए निशा मे अवस्थ अभी हरियटम निश्चित किया दाने नह मालूंगे पृष्ठ समहारेट मे वायरस तवरीलती आसादी ए कोईतकट तवत्कुट व्याप्त वीमट बलपान अत के नमो ए නිසා ආහාර ගැනීමෙන් හෝ මාළු ආහාර අනුභවයෙන් වැළකී සිටීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි නිතරම කියන විදිහට නිසි සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරනවා නම් ඒ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. යම් කිසි විදිහක මාළු පිරිසිදු කිරීමක් නැත්නම් ඕන අතපතකම ස්පර්ශ කිරීමක් සිදු වෙනවා නම් ඒ සිදු වෙන හැම අවස්ථාවක ඒන් පසුව අත හොඳට සබන් යොදා හෝදනවා නම් ඒ අවස්ථාවේදී මුහුණ ඇල්ලීමෙන් වළකිනවා නම් අපිට පුළුවන් වෙනවා මේ කොවිඩ් 19 වෛරසයේ යම් කිසි විදිහකින් යම් අවදානමක් තියෙනවා නම් ආලෝකයේ පෘෂ්ඨය මත පැවරිලා තිබිලා කෙනෙකුට වැළඳෙන්න ඒක අවම කර ගන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී මාළු පරිභෝජනය පිළිබඳව බිය වීමට හෝ චකිතයක් ඇති කර ගැනීමට කාරණයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එසේම වායු සමීකරණ තුල ආසාදිතින් සිටියොත් පැතුරයාම වේගවත් බැවින් හැකිතරම් විවෘත ස්ථානවල රැඳී සිටින ලෙසයි සෞඛ්‍යාංශ ජනතාවකෙන් ඉල්ලා සිටින්නේ. යම් කිසි විදියකින් ආවරණය වෙච්ච කාමරයක වාතාශ්‍රය අඩු කාමරයක කෙනෙක් ඉන්නවනම් නැත්නම් පිරිසක් ඉන්නවනම් ඒ තැනක කොවිඩ් 19 රෝගියෙක් හිටියොත් මීටරයක දුරස්ථභාවයට වඩා එහෙන් හිටියත් කොවිඩ් 19 රෝගිය ආසාදන වීමේ අවදානම තියෙන බව සොයාගෙන තියෙනවා. මෙතනදී ඉතාමත්ම වැදගත් වෙනවා අපි දන්නවා වායු සමීකරණ යන්ත්‍ර සවි කරපු තැනක සියලුම දොර ජනෙල් වහලා තියෙන්නේ. ඒ වගේ ස්ථානයකදී මෙය ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා අපි
ජනතාවට උපදෙස් දෙනවා අපි ඉල්ලා හිටිනවා පුළුවන් හැම අවස්ථාවකදීම ශීතකරණ වායු සමීකරණ පාවිච්චි අවම කරලා ජනෙල් දොරවල් ඇරලා වාතාශ්‍රය හොඳට සංචරණය වෙන්න සංසරණය වෙන්න අවස්ථාව දෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වීම අපිට අවම කරගන්න පුළුවන් ඒ වගේම තමයි යම් කිසි විදියකින් වායු සමීකරණය කරපු වාහනයක ගමන් කරනවා නම් ඒ වාහනේ කොවිඩ් 19 රෝගියෙක් ඉන්නවා නම් අනිත් අයට ආසාදනය වීමේ හැකියාව තියෙනවා ඒ නිසා ඒ වගේ අවස්ථාවකත් ආගන්තුකින් සමග යනවා නම් වාතාශ්‍රය හොඳට ලැබෙනසේ වායු සමීකරණය කරන්නේ නැතුව ජනෙල් දොරවල් අරගෙන යන්න පුළුවන් නම් තමයි ඒක ඉතාමත්ම වැදගත් වෙන්නේ එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා ඒ වගේ අවදානමක් තිබුණත් ඒ අවදානම අවම කිරීමට කොළඹට ඇතුළු වන රථවාහනවල ගමන් කරන පුද්ගලයන්ගේ උෂ්ණත්වය මැනීමේ වැඩසටහනක් රාජගිරිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ උදාහමුදා මුලස්ථානයේ ශනික විහිදුම් යතුරුපැදි කණ්ඩායම්මකින් අහඹු ලෙස උෂ්ණත්වය මැනීමේ වැඩසටහන් කොළඹ ප්‍රදේශයේ මෙන්ම දිස්ත්‍රික්කය තුළද ක්‍රියාත්මකව පවතිනවා. ශරීර උෂ්ණත්වය වැඩි පුද්ගලයන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගිලන් රථයකින් උදාහමුදා රෝහල වෙත රැගෙන යාමටද කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ පක්ෂ පහක සහය 20 වන සංශෝධන පනත් කෙටුම් පතට හිමිවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. එකඟ වූ සංශෝධනයන්ට යටත්ව එම සහය පළ කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ. ද්විත්ව පුරවැසිභාවයේ ප්‍රශ්නේ අපි කවුරුත් දන්නවා. මතුවෙන්නේ දානමෙන් සංශෝධනයේ. දානමෙන් සංශෝධනයේට ඒක එන්නේ ඇයි? ඒක එන්නේ මූලික වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා වීම වළක්වන්න. අන්නේ ප්‍රභවය අපි හිතේ තියාගෙන තමයි අපි මෙවර 20 වෙනි සංශෝධනයට එළඹෙන්නේ. ඒ නිසා අපි ඒ වගන්තිය මේ 20 වෙනි සංශෝධනයේදී තවදුරටත් බලාත්මක නොකර ඒ පිළිබඳව අපට තිබෙනවා න්‍යායික උනන්දුවක්. ඒ නිසා එය ඉදිරියේ ගෙන එන අපගේ නව්‍ය අවස්ථාවට ඇතුළත් කිරීම අපි අතර ඇති වුණු එකඟත්වයයි. නව්‍ය අවස්ථාව ළඟදී එන බව කිව්වා. ඒ පිළිබඳ මූලික කෙටුම්පත් වෙනවා. ඒ කෙටුම්පත් වල ද්විත්ව පුරවැසියෙකුට රටේ පාලනේ නියෝජිතයෙක් වෙන්නට බෑ කියන ඒ වගන්තිය ඇතුළත් වෙන. ඒක මේ විශේෂ සංශෝධනයෙන් ඉවත් වුණා. මෙන්න මේකයි අපට ලැබෙන සහතිකය ජනාධිපතිතුමාගෙන් ඊ අපේ තුමා හම් වෙන්න කිව්වලා. විමල් වීරවංශ ගමන්පිල එතකොට පිටවිතාන සහෝදරයා වීරසුමන සහෝදරයා සම සමාජ කමියුනිස්ට් පක්ෂ දෙක වෙනුවෙන් එතකොට අපේ වාමාංශික බැරිමුණු වෙනුවෙන් මම සහ තව අපේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා ගයාශාන් ඔහුත් අපිට විජේදාස රාජපක්ෂ මහතා ගෙවිදු කුමාරතුංග අසංගණ වරත්න මහජන පක්ෂේ අපි හැමෝම වෙනස්කමක් නැතුව මේ 20 වෙනි සංශෝධනයට එකඟ වූ සංශෝධන වලට යටත්ව අනාගතයේ වැඩපිළිවෙල ගැන සහතිකය පිළිබඳ බලාපොරොත්තු වලට යටත්ව අපි ඔක්කොම 20 වෙනි සංශෝධනයට ඡන්දය දෙන්න එකඟ වෙලා තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට අදාළ ඡන්ද විමසීම අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ ආරම්භ වුණා. අද දිනේද විවාදය පැවැත්වෙනවා. විවාදයේ අවසානයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ රාත්‍රී 7:30ට පමණයි. මේ අතර අද විවාදයට එක් වූ පක්ෂ විමක්ෂ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. යුගයේ අවශ්‍යතාවය මොකද්ද? රට ගැන හිතනවා නම් මොකද්ද ගේන්න ඕන? නව සෞඛ්‍ය පනතක් ගේන්න. ඒකයි ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම තියෙන්නට ඕන. නව නිරෝධායන පනතක් ගේන්නට ඕන. ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන ඒ ඔප්පුණු කණ්ඩායම් වලට මරණීය දඬනය ගේන්නට ඕන. කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ඒ කුඩු කණ්ඩායම් වලට මරණීය දඬනය ගේන්නට ඕන. මේ අනපනත්තික තමයි ඉස්සෙල්ලම ගේන්නට ඕන. මේ අවුරුද්දකින් පස්සේ හරියට කරනවයි කියලා ඒක ඉස්සෙල්ල වැරදි 20ක් ගේන එක සාධාරණද? ඔබතුමා කිව්ව මරණීය දඬනය ගේන්න කියලා. ඒ ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඔබතුමාගේ පක්ෂීය අදහසද? ලං පෞද්ගලික අදහස් නැහැනේ අපේ. ඔබතුමාලගේ පාර්ශවය තමයි පෞද්ගලික අදහස්. මරණීය දඬනය ගේන්න කමක් නැහැ. පක්ෂීය අදහස්. ඔබතුමාලගේ පක්ෂීය සියලුම දෙනා ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මරණීය දඬනය ගේන්න එපා කියලා. මේක අපි සඳහන් කරලා තියාගන්න. හොඳයි හොඳයි පක්ෂීය හරි. ත්‍රස්තවාදයට විරුද්ධව මරණීය දඬනය ක්‍රියාත්මක කරනවට මේ රටේ අධිකරණ ඇමතිතුමා විරුද්ධ. මම විශේෂයෙන් මතු කරන්නට යන්නේ මේ කෙටි කාලීන කරුණු කාරණා නොමැතිව දීර්ඝ කාලීන හිතන්න. ගරු කතානායකතුමනි, කොරෝනා ආසාදිත ස්ථානයකට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පහුගිය දවසේ මළගෙදරකට සහභාගී වෙලා තියෙනවා.
ඒ මලගෙදර දැනට කොරෝනා ආසාදිතයා සිටි මලගෙදර සිටි බලපිටියේ ප්‍රාදේශ සභාවේ සභාපති එක්ක හයක් දැන් නිරෝධායනයට දාලා තිනවා. ඒ මලගෙදරට සහභාගී වුණේ කටුවිල ප්‍රදේශයේ අපේ සම්පත් අතුකෝරල මන්ත්‍රීතුමා. එතකොට මේ සම්බන්ධයෙන් ඊයේත් මම සභාවේ අවධානය යොමු කළා මගේ කතා අවස්ථාවේදී ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගන්න කියලා නැත්තම් මුළු පාර්ලිමේන්තුවටම මේ කොරෝනා රෝගී තත්ත්වේ බෝ වෙන්න පුළුවන්. එතුමාට එහෙම රෝගී තත්ත්වයක් නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ. මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමාට ගාල්ලේ මලගෙදරට යන්න බෑ. එන්නත් සල්ලි ගත්තා යන්නත් සල්ලි ගත්තා. හරි බොහොම ස්තුතියි. අපි එමෙතුමාට කතාව කරගෙන යන්න දෙන්න. ගරු කතානායකතුමනේ ගරු විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සෞඛ්‍යංශයේ අවධානයට යොමු කළා තියෙන්නේ. ඒක නානායකර මන්තුමා සෞඛ්‍යංශයේ වැඩක්. ඒ කටයුතු අපි සෞඛ්‍යංශයට බාර දෙන්න ඔබතුමා කලබල නැතුව ඉන්න. ගරු කතානායකතුමනේ කතා කරනවා. පංගිතානේ කරුණා කළා ඔබතුමාලාගේ විපක්ෂ නායක කතා කරනකොට කවුරුත් ඩිස්ටර්බ් කරේ නැහැ. ඉතින් කරුණා කළා ඇමතිතුමාගේ කතාවට ඔබතුමාලා සවන් දෙන්න. සවන් දෙන්න බැරි නම් ඒ එළියට ගිහිල්ලා සද්දන කර ඉතිරලා වැඩි හොඳයි. නෑ මම කියන්නේ ඔය කරන සිස්ටම් එක අපතන්නවා. මොකද මමත් විරුද්ධ පක්ෂයේ හිටියානේ. ඉතින් ඒක ඉතින් කරුණා කළා ඇමතිතුමාගේ කතාවට ඉඩ දෙන්න. ගරු විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අපෙන් ඇහුවා 19ට ඇයි කියලා ඔච්චර බය. දැන් 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක වුණා අවුරුදු 4ක විතර කාලයක් තුල. මොකද්ද මූලික ප්‍රශ්නේ 19 වෙනි සංශෝධනය පිළිබඳව? මම පැකිලීමකින් තොරව ඒකට උත්තර දෙනවා මේ විදිහට. 19 වෙනි සංශෝධනයේ යටතේ වගකීම් බාර වුණා. හැබැයි මේ වගකීම් ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය බලය ලැබුණේ නැහැ. අන්න ඒක තමයි 19 වෙනි සංශෝධනයේ අන්තර්ගත ප්‍රධාන ගැටලුව. 19 වෙනි සංශෝධනයට අතෝසෝපු දැන් 20 වෙනි සංශෝධනයේ සාධාරණත්වය පිළිබඳව කරුණු ගෙනහැර පය ගරු ජීඑල්පීරි සමාජතුමාගෙන් පසුව කතා කරන්න ලැබීම බොහොම සතුටුයි. අපිට පැහැදිලි ප්‍රතිඥාවක් එදා හිටපු ජනාධිපතිවරයා මේ සභා ගර්භයට ඇවිල්ලා අපිට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා. මේ ඉඳලා දිනු නෑ මට අවශ්‍ය වුණේ 20 වෙනි සංශෝධනයේ සති දෙකකින් ගේනවා සති දෙකකින් මට ඕනකම තිබුණේ හිටියා කියන එක විතරයි. එතුමාම තහවුරු කරන හිටපු බව ඒ විතරක් නෙවෙයි එතුමා මොන්නතරම් ගම්බල කියන මේකට අnder ගිලිනවා කියයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අnder කොච්චර ගිලලා වැටිලාද කියලා තීරිනවා. මෙතර රක්ෂිත බන්දනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද පාර්ලිමේන්තු සසිවාරයට පැමිණියා. ඒ සඳහා බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීමට අනුවයි රිෂාඩ් බදියුදීන් මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියේ. සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවට පත්වනවා. පෑන් පෑපුවත් සමගින් නැවත හමු වෙමු. සුබ දවසක්.